ඉරුදින හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් කෙනෙකුගේ අමතක වීම නිසා ඔබේ ඉවසීම ඔබ නැති කරගත් අවස්ථා තිබෙනවාද අපි හැමෝටම මද වශයෙන් හෝ මේහා බැඳුණු අත්දැකීම් තිබුණා විය හැකි අපගේ වගකීම් වෘත්තීන් වලට සාපේක්ෂව අඩු වැඩි වශයෙන් පරණ ගිවිසුමේහි සඳහන් යෝසෙප්ගේ කතාව තුළ අමතක වීම පිළිබඳව මීට වඩා නරක උදාහරණයක් දැකගන්නට හැකි වන අතර එහි ප්‍රතිපලයක් ලෙසින් ඔහුට ඉවසීම පවත්වා ගැනීම කොතරම් දුෂ්කර වන්නට වූවාදයි අපට සිතෙන්නට පුළුවන් සිරගෙදර සිටින අතර යෝසෙප් රජුගේ කුසලාන පිළිගන්වන්නාගේ සිහිනය විස්තර කර දුන් අවස්ථාවේ එයින් ඔහුගේ නිදහස් වීම සිදු වුණා උත්පත්ති 40:14 තුල නුඹට සුබ සිදු වූ කල්හි මා සිහිකොට මට කරුණාව පෙන්වා පාරාවෝට මා ගැන සඳහන් කර මේ ගෙයින් මා නිදහස් කරවන ලෙස කියන්නේ යෝසෙප් ඔහුට පැවසුවේය කුසලාන දරන්නාහට නිදහස ලබා ගැනීමට සිහිනය තේරුම් කර දීම තුලින් යෝසෙප් උපකාර කළ නිසා යෝසෙප් පිළිබඳව පාරාවෝට කීම ඔහුගේ වැඩ ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුතුයයි අපනම් සිතනු ඇති එනමුත් සිදු වූයේ එම ඉල්ලීම අමතක වී යෑමය දෙවිඳුන්ම එය අමතක වන්නට සැලසුවාද විය හැකි මන්ද දෙවිඳුන් කෙරෙහි වූ පූර්ණ විශ්වාසයෙන් දසමයකටවත් බැහැරව යෑම අපේක්ෂා නොකළ දෙයක් යෝසෙප්ගේ ජීවිතය තුළින් උත්පත්ති 41:9 පාරාවගේ සිහිනය තෝරා දීම පිළිබඳව ජගතෙක් නොසිටිය අවස්ථාවක කුසලාන දරන්නාට එවිටයි මතක් වූයේ වසර දෙකක ඈවෙමින් පසු නිදහස් වීමට තිබූ එකම අවස්ථාවත් මගහැරුණා යයි සිතමින් සිරගෙදර තුල දවස ගත කරන විට යෝසෙප්ට කොතරම් නොඉවසිල්ලක් දැනෙන්නට ඇද්දයි සිතන්නට ඉඩකි 40:15 වන පදය 39:21 වන පදයට අනුව දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඔහුට තිබුණ නිසා යෝසෙප් හට සැනසීමට එය හේතුවක් වූවා හෙබ්‍රව් 13:5 පවසන්නේ මෙවැනි අත්දැකීම් තුලින් යන විට අපටද මෙම සැනසීම තිබෙන බවයි ඔබට නොඉවසිලිමත්කම දැනෙන විට සෑම විටම ඔබ සමඟ සිටින දෙවිඳුන් වෙතට හැරෙන්න එතුමන් ඔබගේ නොඉවසිල්ල ඉවසිලිමත් විශ්වාසය බවට හරවනු ඒකාන්තයි ඉවසීම යනු දෙවිඳුන්ගේ ප්‍රේමය ගැන සැක නොකර දෙවිඳුන්ගේ වේලාව උදෙසා බලා සිටීමයි